ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. දන්නෝ අපේ ටෙලිවැකිවල අරමුණ කුමක්ද කියලා. වදින තැනකට වදීවා, රිදෙන තැනකට රිදේවා, වැදි රිදී හෝ හැදීවා යන්න තමයි අපේ එකම පැතුම. අදලියන්නේ 280 වැනි ටෙලිවැකිය. එයා කරපු වැරද්දක් නැහැලු. එයාගේ හිතවත් එක්කාවලු. මිනිහා තමයි හිතවත්කමට අනේ මේ මහජන නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීගේ බෑග් එකට, එයාගේ බෑග් එකටත් දාලා මියාගේ බෑග් එකටත් රත්තරන් දාලා තියෙන්නේ නේද? අන්තිමට මේ අහිංසක අලි සබ්‍රිට නිකන් කස්ටම් එකේදී නේද? අර කස්ටම් එකේ දුෂ්ට මිනිස්සු ටිකෙකු තිරා ලක්ෂ 75ක දඩේකුත් ගහලා. දැන් ඇත්තටම මේ එංගලන්තේ පැවැත්වෙන ලෝක බොරුකාරයා තරඟයට ඇයි අපිට යන්න බැරි වුනේ? ඇයි අපිට දිනන්න බැරි වුනේ? ඇයි අපි ගියේ නැත්තේ නේද? ආන් ඒක හොයලා බලාගෙන යනකොට තමයි ප්‍රධානම තරඟ කොන්දේසිය හඳුනගන්න ලැබුණේ. මොකද්ද ප්‍රධානම තරඟ කොන්දේසිය? දේශපාලඥයන්ට සහ නීතිඥයන්ට ඉදිරිපත් වෙන්න තහනම්. ඒක තරඟ කොන්දේසියක්. ඒකට හේතු පාටයකුත් කියලා තියෙනවා. මොකද්ද හේතු පාටය? මේ තරඟාවලි කොන්දේසිය මෙහෙම තියෙනවා. දේශපාලඥයින් සහ නීතිඥයින් සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම බොරු කියන නිසා මේ තරඟයට ඇතුල් වෙන්න බෑ කියලා. ආන් එතනයි ප්‍රශ්නේ. දැන් තමයි අපේ අයට දිනන්න යන්න බැරි හේතුව හෙලි වෙන්නේ නේද? එහෙම නැත්නම් විශේෂයෙන්ම අපේ දේශපාලඥයින් පිටපතක් නැතුව, කඩදාසි කෑල්ලක් නැතුව, වෙන කිසි කෙනෙක්ගේ සහය නැතුව විනාඩි 5ක් නෙමෙයි පැය 5ක් ඇතුළත හරි මහ විශාල බොරු කන්දරාවක් කියලා මේ කිරුල අපිටම ගේනවා. ආයේ වෙන කාටවත් දිනන්ට නම් හම්බ වෙන්නේ නැහැ නේද? වැකියක් කරපු හරියක්. රටේ තොටේ කොහෙ ගියත් අපි හම්බුනත් මොන ගැහුනත් හුඟක් අය කතා කරන්නේ ටෙලි වැකියේ ගැන. අපි අද කතා කරනවා ඒ වැකියේ හිමිකරුවෙක්. ඒ වැකියේ හිමිකරුත් එක්ක අපි කතා කරනවා. අද 300 වෙනි ටෙලි වැකිය පිළිබඳ අපි විශේෂයෙන්ම කතා කරනවා. අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සියත ප්‍රවෘත්තිංශයේ උපදේශක හා අධ්‍යක්ෂකතුමන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහත්මයාව. ආයුබෝවන් සුබදැසනක් ඔබතුමා. ආයුබෝවන් සුබදැසනක්. ටෙලි වැකිය 300 පහු කරනවා. ආපු ගමන ලේසි නෑ, දුෂ්කර නෑ. ඇත්තටම බය නැද්ද? මම හිතන්නේ දැන් බය නෑ කියන එකට උත්තර දෙන්න ඉස්සෙල්ලා මේ මට අමතක වෙන්න පුළුවන්. මොකද වයසට යනකොට ඩිමෙන්ෂියා හැදෙනවා. ඒක නිසා ඒක අමතක වුණොත් ඕකට උත්තර දීලා ගිහිල්ලා මට පල්ලෙහාට යන්න වෙන්නේ නැහැ. මේක ඇත්තම කිව්වොත් මේ ලියන බව ඇත්ත, මම කියන බවත් ඇත්ත. නමුත් මේක මෙතනට එන්න හම්බ වෙන්නේ නැහැ. අංක 1 තමයි මට මේකට හම්බෙලා තියෙන නිදහස. දැන් මට කවුරු හරි සීමා දැම්මම ලියන්න බෑ. මම කරන්න එක තියලා යනවා. එතකොට විශේෂයෙන්ම සභාපතිතුමා, ඊළඟට එතුමාගේ සහෝදරයා ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්තකාරයක් පෙරම මහත්මයා, කිසිම දවසක ඔය කවුරුත් මුකුත් බලලා මොකක් හරි රහවින්ද දින්දොත් හැරෙන්න. ඊළඟට අපේ රටේ හිටපු බොහොම මේ ඉහළම ගණයේ පරිපාලන නිලධාරියෙක් අන්ර සිරිවර්ධන මහත්මයා, ඊළඟට අපේ හැමදේටම උදේ හවස අපි හොයන අජාස් මහත්මයා, කවුරුත් එන්නේ මේ මොකද මේන්නේ කියලා අඩුම ගානේ. දැන් ඕගලන්ව බොහොම ආදරෙන් බලා ගන්නවනේ සංගීත මිස්. එයාවත් එන්නේ නැහැ නිකන් අහන්න. මොකද්ද ටෙලි එකට යන්නේ කියලා. හරිද? පල්ලි යන්නේ කියලා අහන්න. අයියෝ. ගියාට පස්සේ ඒක රස විඳිනවා, කතා කරනවා. ඒ නිදහස තමයි අංක 1. ඒක නැතුව ගිය දවසට මට මේක කරන්න බෑ. ඉතින් මට යන්න වෙනවා. ඒක තමයි හැටි. එහෙම වුණොත් වෙන වැඩක් කරන්න වෙනවා ගිහින්.
ඊට පස්සේ මේක දැන් මේකේ වෙන ඕනම වැරද්දක් ඔය බය නැහැ කියන එකේ ඒ සියල්ලට උත්තර දෙන්නම් හැබැයි මේක වෙන ඕනම වැරද්දක වැරදි වෙන්න පුළුවන් නේ මොකක් අපි සියල්ල දත් නෙමෙයි එහෙම වුණොත් ඒ වැරද්ද හිතරිදී මොනම දයක් නොත් ඒක වකින් මම බාර ගන්නවා හරිද ඒක මම බාර ගන්නවා අර එක පාරක් කොහෙද එක්කේ නැන්නත් හැදුවා මම කොහොම මම තනියම ගිහලා ওই ගල්පල්ලි ගිහලා ඉඳලා එන්නම් ඉතින් දෙකක් තුනක් විතර කියලා නේද ඒ යනකොට වෙන කවවත් එක්ක යන්නේ නැහැ හැබැයි ඒ වුණාට මේ ටෙලිවිෂන් තනියම කරන්න බෑ මම හිතන ඔබ දෙන්නම මේක හොඳට දන්නවා නේ මේ කී දෙනෙක් ඉන්නවද මෙතන පේන්නේ නැති මිනිස්සුනේ මේගොල්ලන් කවදාවත් දකින්නේ නැහනේ ඊ විතර දකින්නේ නැහනේ නේද මේගොල්ලන්ගේ වැරද්දක් දැක්කොත් නම් ඒක ටක් ගාලා එළියට එනොත් මේගොල්ලන්ගේ රාජකාරිය දකින්නේ නැහැ ඒ වගේ තමයි මේක තනියම එන්න පුළුවන් ගමනක් නෙමෙයි මගේ ඇන්සර් ඉන්නවා ජේෂ්ඨ කල්මනාකර උදේෂාන් එතනින් පටන් අරගත්තාම ඒ ඉන්න සියලු දෙනා දැන් ඔක නම්ම ලියන්න ඕනේ එක නමක්වත් මිස් වුණොත් එහෙම සර්ට අපිව අමතකුණා නේද කියලා තමයි අහන්නේ ඕලියාගෙන මම සාමාන්‍ය ලියා ගන්නෑ අශිකා ඉන්නවා ලක්ෂී ඉන්නවා වත්සලා ඉන්නවා අංජේ ඉන්නවා දුමින්ද ඉන්නවා චමේලි ඉන්නවා අර්චනා ඒ ජේෂ්ඨම කණ්ඩායම ඒ අය උදේෂාන් එක්ක පරිපුදම උදව්වක් දෙන්නේ මට ඉලංගට දැන් ඔය මේ ටෙලිවකීටම සම්බන්ධ ඉන්නවා අර්චනා. එයා හුඟක් කරලාට වොයිස් කට් කපලා දෙනවා. අනිත්‍යත් කරනවා ඔය උත්පලාලා රණසිංහලා ඒගොල්ලොත් කරනවා. නමුත් එයා කොහෙන් හරි හොයලා ඒ වැඩේ කරලා දෙනවා. ඊළඟට දැන් මේක හරි අමාරු සංස්කරණයක්. කාටුන් හොයා ගන්න ඕනේ හිතරිද දන්න බෑ අපහස වෙන කාටුන් එකක් යන්න බෑ. ඒක බෝසිරි කියලා ඉන්න එඩිටර් කෙනෙක් බෝසිරි ලක්ෂ්මණ වැඩිම බෝසිරි. හරිද ඒක ආයි හැන්දයි 4:45 ඉස්සෙල්ලා කොහොම හරි මේක මට බලන්න දෙනවා මට බැරුවෙත් උදේෂාන්ට හරි බලන්න දෙනවා ඊළඟට තව ඉන්නවා මේ මං පිටු පහක් විතර ලියනවා හරිද එක ටෙලිවැකියකට පිටු පහක් A4 මෙන්න මෙච්චර ලොකු අට්ටියක් තියෙනවා දැන් 300ට 200යි තාම අපි ටයිප් කරලා තියෙන්නේ පොතේ ලි දක්වන්න අපි බලාගෙන ඉන්නවා උදේ හතාමාට විතර එන ළමෙක් ඉන්නවා රවිෂ්කා කියලා ඒ ළමයා උදේ හතාමාට ඇවිල්ලා ෆොරින් එකත් කරලා යුක්‍රේන් එකත් කරලා තව ලෝකල් ඓටම් එකකුත් කරලා මේ මගේ පිටු පහම ටයිප් කරනවා හරිද මගේ පිටු පහම ටයිප් කරනවා හරිද ඉතින් මාර කැපකිරීම මගේ නැත්තම් මේක එදාට වැඩේ ඉවරයි අර අපේ භාෂාවෙන් හබක් එනවා ඊළඟට දැන් ඉතින් තව ඉන්න ඔය උත්පලා හසිනිය අනුරාධා ලක්ෂ්මන් තව ශානු කියලා ඉන්න ඒ ළමයා මාසයක් ඇතුළත ටෙලිවැකි 200ක් ටයිප් කළා මාර වේගය පිටු පහේම පිටු 400 ගානක්ද කොහෙද එතන තියෙනවා ඊළඟට දැන් මේ ඔක්කොමත් හරි ඊයේ ඔතන ඉන්න එඩිටර්ස්ලා ඒ අතර උදිත ඉන්නවා ඊළඟට කැමරමැන්ලා ඉන්නවා දර්ශක චමින්ද ඒ ඔක්කොමත් එක්ක දැන් ඊයේ රෑ 12යි චාමර තමයි ඔතන ඉන්න සීනියර් එඩිටර් රෑ 12යි යනකොට ඊයේ මේ ඕන කරන ඒවා සකස් කරලා ඒ නිසා මේක මාර සාමූහික ප්‍රයත්න එක නැත්තම කුවත් මුළු නිවුස් රූම් එකම හරුද්දට එකතු වෙලා දුවන දිවිල්ල වගේ කීම මගේ ඒකේ මිනිස්සු පිට තියන්නේ නැහැ කොයි වෙලාවකත් හරිද එතකොට දැන් ඔබ ඇහුවනේ බය නැද්ද කියලා. දැන් කොහොමත් මේ මුළු රටේම මිනිස්සු බයයි. අර හැරල්ඩ් ඩිලා මේ ලැස්ලි කියලා තියෙනවනේ මරු කතාවක් එයා කියලා තියෙනවා. මේ දේශපා දැන් යම්කිසි රටක ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ඒ තිබ්බට ඒ රටේ දේශපාලනඥයා කපටි නම්. හරිද? දේශපාලනඥයෝ හොරු නම්. හරිද? මරු වචන දෙක. ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. හැබැයි දේශපාලනඥයෝ කපටි නම් දේශපාලනඥයෝ හොරු නම් තුන්වෙනි කාරණේ ඒ රටේ ජනතාව මම ඒ වචනෙට කැමති නැහැ මෝඩයි කියන වචනෙට ඒ රටේ ජනතාවට දේශපාලන විඥානය නැත්නම් ඒ රට භයානකයි කියලා ඒ රට භයානකයි දැන් කවුරු නැහැ කිව්වත් මේ ඉන්නේ භයානක රටක ඒ භයානක රට කියන්නේ භයානක කියන්නේ මේ උදේවස වෙඩි තියෙන එක නෙමෙයි ඒකත් වෙන්න පුළුවන් ඕන වෙලාවක දැන් උදේවස හැමතැනම අරේ තිබ්බා මෙහෙ තිබ්බා කියන්නේ නේද ඒක ඇපුවා මෙහෙ කැපුවා කියන්නේ ඒක වෙන කතාවක් ඒ භයානකකම කියන්නේ අනාරක්ෂිත බව රටක් අනාරක්ෂිත නම් මිනිස්සුන්ගේ ජීවිත අනාරක්ෂිත නම් ඒ රට භයානකයි හරිද ඉතින් ඒ නිසා ඒ අනාරක්ෂිත රටක අය අමුතුවෙන්ම බය වෙන්න දෙයක් නැහැ හරිද ඒ අනාරක්ෂිත බව හදලා තියෙනවා නමුත් ඒ අනාරක්ෂිත බව ඇතුලේ බය නැතිම පිරිස මාධ්‍යවේදීන් වෙන්න ඕනේ. ඒක අපි මේ සාමාන්‍ය අහිංසක මිනිස්සු පිට තියලා බලාගෙන ඉන්න හොඳ නැහැ. දේශපාලනඥයෝ පක්ෂ විපක්ෂ ඉන්නකොට වීරය වගේ කෑ ගැහුවට ඒ බය නැතිකම වෙන කතාවක්. ඒ බලය ගන්න. හරිතැන ඉඳලා බය නැතුව හැමතිස්සම වැඩ කරන්න ඕනේ හයිය තියෙන්න ඕනේ මාධ්‍යවේදීන් ගාව. ඉතින් ඒ නිසා අර මම ඉස්සර හරි ආසයි ඩබල් පොකට් අඳින්න. මම ඕට ඉස්සර දවසක් ඇහුවාම දවසක් කාට හරි කිව්වා ඒක. ඇයි ඩබල් පොකට් අඳින්නේ කියලා. මං කවා මං ගොඩක් ෂර්ට් තියෙනවා ඩබල් පොකට්. අදත් එහෙම එකක් අඳන් ඉන්න හැදුවේ. නමුත් මේ කවුද මේ
තුෂාන් කිව්වා එහෙම කරන්න එපා මෙහෙම ඉඳන් එන්න කියලා. ඒ වචනෙටත් අපි ගරු කරන්න එපා. ඩබල් පොකට් එකක් අඳින්න හේතුව තමයි නිකන් ඇන්දේ ආසාවට. නමුත් මම පස්සේ කාලේ තීරුම් ගත්තා මාධ්‍යවේදියෙක්ගේ එක පොකට් එකක පෑන තියෙනකොට අනිත් පොකට් එකේ මරණේ තියෙනවා කියලා මේ වගේ භයානක රටකදී අනාරක්ෂිත රටකදී මතක තියාගන්න ඕනේ කියලා. ඒක නිසා ඇත්තම කිව්වොත් මුකුත් නැති වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ එහෙම නැති වෙන්න දෙයක් නැති වුණාම බය වෙන්න දෙයක් නැහැ නේ. ඒ කොහොමදත් තරඟ ටෙලිවැකියට ලැබෙන ප්‍රතිචාර අතිමහත්. අපි උනත් නේද? අපි උනත් සියත කිව්වම කවුද මුලින්ම මතක් කරන්නේ? ටෙලිවැකිය. හරිය. අපිට පුළුවන් අපිට මේ සුබපැතුම් එකතු කරලා තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අදහස් පිළිබඳ ඔබතුමාටත් ඇති යම් දෙයක් කියන්න මාවලගේ මහත්මයා මොකද? ඔව් මේ ඊයේ රෑත් මම පුංචි අවස්ථාවක් දෙන්න අපිට වෙලාව පොඩ්ඩක් බලන්න ඕනේ. හරි. අපි වෙලාව බලලා ඉක්මනින් එකතු වෙමු. ගතිය වැඩි තේ එකක් බොන්න වීවා බඩි පැක් එකක් ගන්න. සතියේ බජට් එකට රෙඩි. අර පිරිමැස්මකට වීවා බඩි. ඔබතුමාගේ අදහස් ගන්න කලින් අපිට තව අදහස්. ඒ අදහස් ටික බලලා හිටියොත් වටිනවා කියලා අපිට හිතෙනවා. විශේෂයෙන්ම අර කිව්වනේ මේ නැති වෙන්න දෙයක් නැහැයි කියලා. හැබැයි ඇති වෙච්ච දේවල් නම් ගොඩක් තියෙනවා. මේ ඇති වෙලා ඇති වුණු දේවල් සහ ඒ ලැබුණු උණුසුම් සුබපැතුම් අතරින් කිහිපයක් විතරක් බලන වෙලාව. සියත ටෙලිවැකිය කියන්නේ ඇත්තෙන්ම රූපවාහිනී මාධ්‍ය කලාව විශේෂයෙන්ම ප්‍රවෘත්ති කලාව උඩ යටිකුරු කරපු අංගයක්. ඇත්තෙන්ම එහි නියමුව ලාල් හේමන්ත මාවලගේ ජාතික රූපවාහිනී අපේ ඇසුරේ ඉන්න කාලේ ඉඳලාම ප්‍රවෘත්ති උණක් තිබ්බ නිෂ්පාදකවරු. ඒ නිසාම තමයි ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා ඇඟ පුරාම මැහුම් 250ක් විතර දාගත්තේ. කොහොම වුණත් අද රටේ ජනතාව ටෙලිවිෂන් නොබැලුවත් ටෙලි වැකිය බලන්න අමතක කරන්නේ නැහැ. ඒ වදින අයට වදින්නත්, රිදෙන අයට රිදෙන්නත්, වැදිලා රිදිලා හැදෙන්නත් ටෙලි වැකිය මුල් වන නිසා. ටෙලි වැකිය නිසා ඇත්තෙන්ම රටේ මුළු ජනතාවම ඇස් ඇරුණා කිව්වොත් ඒක නිවැරදි. විශේෂයෙන්ම දේශපාලඥයන් මේකට බය වෙලා ඉන්නේ තමන් කරපු වැරදි හැම දෙයක්ම වගේ ටෙලි වැකියෙන් එළියට එන නිසා. මාවලගේටත් සියතටත් ජයම වේවා. අනිකුත් කුළුණු සෙලවිය හැකි උවද, දිරාපත් උවද, ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වැනි කුළුණ ශෛලමය නිර්මාණයක් බව ඔප්පු කිරීම සඳහා අවාසනාවකට හෝ අප සතුව ඇත්තේ විරල උදාහරණ කිහිපයකි. ටෙලිවැකිය එම විරල සාක්ෂි කිහිපෙන්ද ප්‍රමුඛයා බව ප්‍රකාශ කිරීම සඳහා මා සිත තුළ අංශු මාත්‍රයක හෝ දෙගිඩියාවක් නැත. ටෙලිවැකියටද සහෘද ලාල් හේමන්ත මාවලගේගේ කශේරුකාවටද හිස නමා ආචාර කළ යුතු පැයකි අප පසු කරමින් සිටින්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අල්හප් පෙරුම. ආර්ථික අර්බුදය හමුවේ නිර්වින්දනයට ලක්ව සිටින ජනතාවට සිතන්නට විමසන්නට අවකාශය නොදී අධිපතිවාදී දේශපාලන බල ව්‍යාපෘතියක් සඳහාවන අනපනත් සහ නීතිරීති වලින් පිරි සුනාමියක් අප අභියසට පැමිණ තිබේ. මේ දැවැන්ත අභියෝගය ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම, පුරවැසි අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍ය සහ මාධ්‍ය නිදහස ආදිය වෙනුවෙන් සියත ටෙලිවැකිය ඉටු කරන නිර්භීත භූමිකාව සැබවින්ම මාධ්‍ය ශාස්ත්‍රයටම ආදර්ශයකි. ඔබට ඒ වගකීම තවදුරටත් අදීනව හා ශක්තිමත්ව ඉටු කිරීමට සුබ පතන්නෙමි. ඉම්තියාස් බාකීර් මාකාර්. සැබෑ මාධ්‍යවේදියෙකු සෑම විටම තම අදහස් හා චින්තනය තුළින් පවතින රජයේ විරුද්ධවාදියෙකු මෙන් පෙනී සිටින අයෙකු විය යුතුයි. එසේ කරන්නේ ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස ක්‍රියා කරන්නෙකු නිසා නොව, ඔහුගේ භූමිකාව රටක පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙසින් ක්‍රියා කළ යුතු අයෙකු නිසාවෙන්. ඒ මන්දයත් අන්න එවිට රටක පාලකයන් සහ බලවතුන් විසින් සිදුකරන වැරදි අඩුපාඩු දූෂණ අයුක්ති සහගත දේ පෙන්වා දී ඊට විරුද්ධ වී ඒ වැරදි සමාජයෙන් ඉවත් කර ජනතාවට ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩනැංවිය හැකි වන්නේ ඒ ඔස්සේ වන නිසායි. මාධ්‍යවේදියෙකුගේ ජීවිතය නිරන්තරයෙන්ම අභියෝගාත්මක වන්නේ ඒ නිසාය. නමුත් රටකට සමාජයකට හිතකර වන්නේ එවැනි මාධ්‍යකරණයයි. මාගේ මේ පූර්විකාවෙන් ගම්‍ය වන්නේ ලාල් මාවලගේ නම් මාධ්‍යවේදියාගේ ජීවිතයයි. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සමාජයට හිතකර සැබෑ මාධ්‍යවේදියෙකු වන්නේ ඒ නිසාය. ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා, ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ, කතෝලික සභාව.
රටේ කාලීන ප්‍රශ්න සියත ටෙලිවැකියෙන් පිළිබිඹුවේ. රටේ දැවෙන ප්‍රශ්න හා අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය ආදර්ශමත් සහ ආකර්ෂණීය ලෙස සියත නාලිකාවේ ටෙලිවැකිය වැඩසටහන මගින් සිදුවන බව අපගේ මතයයි. ස්වාධීන ජනමතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සියලු අදාළ සාධක සහ විශ්ලේෂණාත්මක විග්‍රහයන් කාලෝචිත පරිදි ඉදිරිපත් කිරීම අපගේ අගය කිරීමට ලක්විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්. නිවැරදි තොරතුරු නොලබන මිනිස්සු කවදා හෝ ඉක්මනින් හෝ පමාවි වහලුන් වනු නොඅනුමානය. නිදහස් මතවාදයේ වෙනුවෙන් පෙනී සිටින ටෙලිවැකියේ 300 වෙනි සැමරුමට මගේ සුබ පැතුම්. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස. ටෙලිවැකිය හෙලි කරන්නට බිය නොඕ. වාර්තාකරණයට ඔබ්බෙන් ඕ. පරිවර්තනයට නැවුම් ඕ. ටෙලියේ එකම වැකිය වූ මාධ්‍ය ආයතන ගිනිගත් රටක මාධ්‍යවේදීන් බිලිගත් රටක මාධ්‍ය මර්ධනය කරගත් රටක ටෙලිවැකියක් ඇත එලියක් නැති රටක හෙලිකර පාලක නඩේ කරනා හොර මැර ජඩකම් හෙලිකර ජනයාට වූ අනෙක විද කෙනෙහිලිකම් පාලකයින්ට දූෂකයන්ට නොම අල්ලා තුටු පන්දම් සමකල නොහැක ටෙලියෙන් කරනා විස්කම්. නීතිඥ අමිල එගොඩ මහවත්ත. සියත ටෙලිවැකිය යනු ශ්‍රී ලංකාවේ විවිධ සහ ජනතාවට අදාළ ගැටලු යථාර්ථවාදීව විශ්ලේෂණය කර එම මාතෘකාවේ හෝ තත්ත්වයේ යථාර්ථය පැහැදිලි කරන අතර විය හැකි අවසාන ප්‍රතිඵලය හෝ ප්‍රතිවිපාක පිළිබඳ මහජනතාවට අවබෝධය ලබා දෙන අවංක සෙග්මන්ට් එකකි. වැදගත් කරුණු මෙතරම් සරලව පැහැදිලි කරන වෙනත් රූපවාහිනී සෙග්මන්ට් එකක් දැනට නොමැත. මේ සෙග්මන්ට් එක දිගටම කරගෙන යන්න සියත ටෙලිවැකියට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආචාර්ය සංජේ පෙරේරා, සම්පත්දායක ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය. වසර ගණනාවක් මුළුල්ලේ පාලක කාරකාදීන් විසින් ගදගසන නරාවලක් බවට පත් කළ මේ රට ඉන් මොහොතක් හෝ ඉදිරියට මුදන්නටද හඬක් නගන්නට බැරි මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවත්වීමේ මූලික අවශ්‍යතා ගැන වගේ වගක් නැති පාලකයින්ට දැනෙන්නටද මජර දේශපාලන ක්‍රමය වෙනුවට නව සමාජ වෙනසකට මුලපුරන පුරවැසියන්ට හඬක් වන්නටද සියත ටෙලිවැකිය සතු අපේකම අශ්ව බලයක් තරමට ප්‍රබලය. වෛද්‍ය ජී.ජී. චමල් සංජීව. සියත ටෙලිවැකිය මාධ්‍ය ශ්‍රේෂ්ඨයට සහ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින නිර්භය නිර්පාක්ෂික සේවාවක් ඉටු කරනු ලබනවා. තව තවත් ජනතාවගේ ඇස් ඇරවන්නට ටෙලිවැකියට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මිහින්තලා පුදබිමේ සිට මා ආශිර්වාද කරනවා. මිහින්තලා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමි. සියත ප්‍රවෘත්ති විකාශනයේදී ඉදිරිපත් කරන ටෙලිවැකිය තුළින් මෙරට සාමාන්‍ය ජනතාවට නිතරම යමක් සිතන්නට පුරුදු කරවයි. ඕනෑම රටක සමාජ ප්‍රගමනය සඳහා විවේචන මෙන්ම පසු විපරම් තුළින් සිදු කරන විශ්ලේෂණයක් අත්‍යවශ්‍ය වේ. විද්‍යාත්මක පදනම් තුළින් එළඹෙන විවේචන නොමැති සමාජයක් පසුගාමී හෝ එකතැන නැවතුණු සමාජයක් විය හැකි. ඒ අනුව සියත ටෙලිවැකිය මගින් සිදු කරන විශ්ලේෂණයක් මෙරට සමාජ ප්‍රගමනයට දායක වනවා මෙන්ම ඒ නිසාම බොහෝ ජනයා සියත ප්‍රවෘත්ති විකාශය නැරඹීමටද උනන්දු වී ඇත. පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ. ටෙලිවැකිය විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ අභීත පෙරළිය 300 වෙනි ටෙලිවැකියට වැඩබිමේ සුභාශිංසන. සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිත. ටෙලිවැකියට සුබ පැතුම්. අත්‍යවශ්‍ය හා තීරණාත්මක යුගයකදී ටෙලිවැකිය විසින් සිදු කරන සමාජ මෙහෙය අගයමේ කරුණු මත පදනම් වී තර්කානුකූලව පුරවැසියාගේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන මාධ්‍ය සංස්කෘතිය ප්‍රවර්ධනය කරන වැඩසටහනක් ලෙස ටෙලිවැකිය හැඳින්විය හැක. දිගින් දිගටම ඔබේ කාර්යය මෙලෙස කරගෙන යාමට වැඩසටහනට සම්බන්ධ සියලු දෙනාටම සුබ පතමි. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය. ආචාර්ය මහාචාර්යවලුගේ සිට බොහෝ දෙනෙක් විවිධ අදහස් ඉදිරිපත් කරනවා. පාර බැහැලා තව මිනිස්සු එක්කෙන් දෙන්නෙක්ගෙන් ඇහුවනම් හැමෝම කතා කරයි ටෙලිවැකිය.
ඒ තරමටම සමස්ත සමාජයම ආකර්ෂණය කරගත්ත අපි ගැන කතා කරන අපිට කියන්න බැරි දේ කියන තනක් බවට ටෙලිවිකේ පත් කරලා තියෙනවා. ඔබතුමාට මේ දේවල් දකිද්දී මොන වගේ දෙයක්ද හැඟෙන්නේ? ඊට ඉස්සෙල්ලාම වීඩියෝ ටික දකිනකොට මට හැඟුණ දේ තමයි පළවෙනි එක. ඒකේ මේ පවතින ආණ්ඩුවේ බලයේ තියෙන අයගේ අදහස් තිබුණ නෑ මම දැක්ක හැටියට. ඉඳලා එහෙම ගියා ඉන්නවා මාරුවෙන් මාරුවට. දැන් ඒකේ ඒ බැරිකමට හේතුවක් තියෙනවා. මේ අර එක්තරා වෙලාවක ඡන්ද විමසීමකුත් ආවනේ පාර්ලිමේන්තුවේදී. මම දන්න හැටියට මේ ටෙලිවිෂන් වැඩසටහනක් සම්බන්ධව ඡන්ද විමසීමක් තිබ්බ පළවෙනි වතාවස්ථාව. හරිද? එතකොට දැන් එදා යම් සමහරුන්ට මේ ඡන්ද දෙන්න වුණා. ඒ ඡන්ද දීපු 7-8 දෙනෙක් ඉවරුණාම කතා කරලා කිව්වා සමා වෙන්න. මොකද මොනවා වුණත් පක්ෂ තීරණයට ගරු කරන්න ඕනේ. ඒ දුන්නේ හිතට එකඟව නෙමෙයි කියලා. ඉතින් ඒක නිසා දැන් ඒ වගේ අයගේ ඔඩියෝ කට්ස් වීඩියෝ කට්ස් ගන්න ගියොත් ඒ උදවිය අමාරු වැටෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්නේ පක්ෂයක් ඇතුලේ. දැන් මේකෙදි වැඩිම විවේචනයට ලක් වෙන්නේ බැලු බැල්මටම පාලක පක්ෂය. ඒකනේ ස්වභාවය. හැබැයි ඒක එහෙම නෙමෙයි. මම නිරන්තරයෙන්ම ලියන්න හදන්නේ හොරකම් කරන හොරු ගැන. ඒක කොහේ හිටියත් මට අදාළ නැහැ. මොන පක්ෂේ හිටියත් අදාළ නැහැ. ඉතින් ඒ නිසා ඒ එතනින් මිදිලා එක තැනකට කවදා හරි දවසක ඔය පාලක විපක්ෂ ඒ ඉන්න උදවියත් ආවොත් අපිට යම් කිසි තැනක් ගැන සන්තෝෂ වෙන්න පුළුවන් තරංග. මොකද හේතුව මං ඊයේ රෑ ඇමරිකාවෙ ඉඳලා කතා කරපු මහාචාර්යතුමෙක් මං ජීවිතේට අඳුරන්නේ නැහැ. මේ අපේ අඳුර සිරිවර්ධන මහත්තයාගේ මිත්‍රෙක් මට කතා කරන්න ඕනේ කියලා. ඔහු මට යෝජනා කරනවා. ඔහු මේක බලනවලු ඇමරිකාවෙ ඉඳගෙන පිටරටින් ඉන්න හරි විශාල තෝගයක්. හරිද? මගේ හොඳම අතිජාත මිත්‍රයෝ කණ්ඩායම් හැදිලා බලනවා. විශේෂයෙන් ජපානයේ කපිල බණ්ඩාර හොඳ ව්‍යාපාරිකයෙක් ලංකාවෙන් ගිය ප්‍රියන්ත සල්පිටිකොරල් ඒගොල්ලන්ට ග්‍රූප්ස් දෙනවා මේ බලන්න. හරිද? අඩුපාඩු තිබ්බත් මට රැයට කතා කරලා කියනවා අරග පොඩ්ඩක් මෙහෙම වුණා නම් හොඳයි නේද කියලා. මා ඊළඟකේ හදන්නම් කියලා. දැන් ඒ මහාචාර්යවරයාගේ හරි අපූර්ව ඉල්ලීමක් තමයි ජීවිතේ දැකලා නැහැ. ඔහු කියනවා ලාල් ඔයා ටෙලිවැකියත් එක්ක පොදු ජන විඥානයක් නිර්මාණය කරන්න ෆයිට් කරන්න. ඒ කියන්නේ පොදු ජන විඥානයක් ඒක අමාරු වැඩක්. ලේසි නෑ. මොකද මේ රටේ තියෙන්නේ පාට පක්ෂවලට ගිය ජන කැමැත්තක් තියෙන්නේ. ඒක රට හදන තැනට පොදු විඥානයක් ඥානයක් ශක්තියක් බවට පත් කරන්න ලියන්න කියලා. මං හිතන් ඉන්නා 300න් එහාට ටිකක් වෙනස් විදිහේ ටිකක් ලියන්න. තෙහෙට්ටුයි මොකද කියවන්න ඕනේ. තොරතුරු හොයා ගන්න ඕනේ. අර රිසර්ච් යුනිට් එකක් නැහැ. මම හොයන්න ඕනේ පාන්දර 2:00 to 3:00 ඉතර ඇරලා නිදාගන්න එපා 4:00 to 5:00. නමුත් ඒක කරමු අපි. නේද? මොකද අපි අන්තිමටම නිදාගන්න දවසක් එනවානේ. එතකොට හම්බෙන්නේ සදාකාලික නිින්දා. ඒ සදාකාලික නිින්දට ඉස්සෙල්ලත් අපි හුඟක් නිදාගන්න වැයකුලොත් මට හිතනවා මේ වයසට අපරාධයක් කියලා. ඒ නිසා පුළුවන් තරම් ඇහැරලා ලියමු කියලා තමයි හිතාගෙන ඉන්නේ. ටෙලිවැකිය වෙනුවෙන් තවත් සුභපැතුම් කිහිපයක් තියෙනවා. පූජපක්ෂයේ කීප දෙනෙක්ගේ සුභපැතුම් දෙනවා. අපිට බලන්න පුළුවන් වීඩියෝ දර්ශනයක් වෙනවා. අපි ඒකත් බලලා මේක. සියත ටෙලිවැකිය අපි යලි යලිත් අගේ කරන්නේ එහි තියෙන නිර්භීත සහ අවංක ප්‍රකාශන ක්‍රමවේදය නිසා. ටෙලිවැකිය අපි දකිනවා තමන්ගේ ග්‍රාහකයාව විචාරශීලී පුද්ගලයෙක් බවට පත් කරන්න පුරුදු පුහුණු කිරීමේ උත්සාහයක්. හොඳ නරක පෙන්වන එක මාත්‍යගේ යුතුයකම. ඒ යුතුයකම සියත ටීවී මාත්‍ය හරි ආකාරයටම පැවැත්වීගෙන යනවා. ටෙලිවැකිය වැඩසටහන තවත් දියුණු වේවා. කාටවත් බයක් නැතිව ඇත්ත කියන දෙයක් තමයි සියත ටීවී ටෙලිවැකියේ ආගම් තුල ભેද සියලුම ಜಾති ભેද නොරව සත්‍ය පෝෂණ මාධ්‍ය තියෙනවා නම් සියත ටීවී ටෙලිවැකිය කියන්න පුළුවන්. මධ්‍යස්ථව විචාරපූර්වකව මිනිස්සුන්ට බලන්න දෙන බුද්ධිමය සංවාදයක් මම දකිනවා මේක ඇතුළේ තියෙනවා කියලා. මාධ්‍යයක් විසින් කළ යුතු යුග අරමුණක් සියත මේ අවස්ථාවේ ඉතාමත්ම මැනවින් ඉටු කරනවා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. සියත ටෙලිවැකි නිවුස් සෙග්මන්ට් එක කාලීන වශයෙන් මිනිස්සුන්ට අලුත් ප්‍රවෘත්ති පිළිබඳ අදහසක් ප්‍රවෘත්ති තුළ තිබෙන ගවේෂණාත්මක කරුණු පිළිබඳ අදහසක් ලබා දුන්නු ආකෘතියක් විදිහට තමයි හඳුනාගන්න පුළුවන් වෙන්නේ. සංස්කෘතික දේශපාලන වෙනසක් වෙනුවෙන් කෙරුණු අරගලයේදී ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාව වෙනුවෙන් තොරතුරු වාර්තා කරපු විද්‍යුත් මාධ්‍ය නාලිකා රූපවාහිනී නාලිකා දෙකයි තිබුණේ. ඒ දෙකෙනුත් පෞද්ගලික ඇජෙන්ඩාවක් නැතුව ජනතාව වෙනුවෙන් තොරතුරු වාර්තා කළේ සියත විතරයි. සියතටත් ටෙලිවිකියටත් දිගු ගමනක් ප්‍රාර්ථනා කරමි. මර්ධනකාරී වාතාවරණයක පහුගිය කාලේ පැවති අරගලය තුළ විවිධ උපක්‍රමශීලීව යම් විදිහකට ජනතාවට සංනිවේදනය කරන මාධ්‍ය භාවිතාවක් කරපු දණක් තමයි සියත ටෙලිවැකිය කියන ප්‍රවෘත්තිවල අඩංගු වෙච්ච වැඩසටහන. සුබ පතනවා ඒ ගත ක්‍රියාවලියට. ඇත්තටම ඒක ඇත්තටම ප්‍රශංසනීය.
සියත ටෙලිවැකිය සමාජයේ රිදෙන්න ඕන තැන් දැනෙන්න කතා කරන ප්‍රවෘත්තියක්ගේ. අන්න ඒක නිසා තමයි සුවසක් පිරිසක් මෙම ප්‍රවෘත්තියන්ගේට ආකර්ෂණය වෙලා තියෙන්නේ. මම ඇතුළු මේ සැරේ 300 සපිරෙන මෙම මොහොතේ මාගේ සුභාශිංසන මම එකතු කරන බොහොමයක් රට හදන්න. මුලින්ම මම අවස්ථාවක් කරගන්නවා ටෙලිවැකිය 300ට මගේ සුභ පැතුම් එක් කරන්න. අපේ රටේ විශේෂයෙන්ම දේශපාලනික ඒ වගේම ආර්ථික සමාජීය ගැටලු පිළිබඳව සමහර වෙලාවට ජනතාවටත් නොපෙනෙන ගැටලු ප්‍රශ්න ගැන ඉතාම විවෘතව පක්ෂග්‍රාහී නොවී ඉතාම නිර්දය ලෙස විවේචනය කරමින් ඉතාම රසවත් අරගෙන එන ටෙලිවැකියේ ලොකු රසිකයෙක් මම. ඉතින් ලාල් හේමන්ත මාවලගේ ප්‍රවීණ මාධ්‍යවේදියාණන් ඇතුළු මේ ටෙලිවැකිය කණ්ඩායමටම මගේ සුභ පැතුම් එක් කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ටෙලිවැකියට දිගු දිවියක් ප්‍රාර්ථනා කරනවා. මම සාරංග දිසාසේකර. එහෙමයි ඒ සුභ පැතුම් ආශිර්වාදයන් එකතු වෙන්නේ. දැන් අපේ උත්තර ප්‍රශ්නයක්. ඕගොල්ලෝ මොන පැත්තේද? ඕගොල්ලෝ කාටද මේ ලියන්නේ? ඕගොල්ලෝ කාගේ පැත්තෙන්ද මේ හිටගන්න බලාගෙන ඉන්නේ? මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ යන්නේ? කවුද කොහෙටද මේ යන්නේ? ඔබතුමා කාටද ලියන්නේ? ඔක හොඳ ප්‍රශ්නයක්. සමහරුන්ට පේන්නේ මේක සමහර වෙලාවට විපක්ෂයේ ඉන්න උදවිය කතා කරලා ඒගොල්ලන්ට රිදුනහම ඒගොල්ලෝ හිතනවා එදා ඒක ලියලා තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ පක්ෂයේ අයට ඇලිය මොනවා හෝ ඒ කාරණාවක් විශ්ලේෂණය කරම එදාට ඒගොල්ලන්ට හිතෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් මේක හැබැයි මම එක පැත්තක ඉන්නවා. තරංග හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. උඹට පක්ෂයක් තියෙනවා. හරිද? මම ඒ පක්ෂය වෙනුවෙන් තමයි මේ ලියන්නේ. ඒ පක්ෂය තමයි හොඳට මතක තියාගන්න. මේ රටේ හඬක් නැති, කතා කරන්න ඉඩක් නැති, සුද්ධ අපිව දාලා ගිය දවසේ ඉඳලා දහ දුක් විඳින මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා මට මගේ පක්ෂය තියෙන එතන. හරිද? මොකද මම හරියට ජීවිතේ දුක් විඳපු කෙනෙක්. අපේ පරම්පරාව තමයි අරගල දැක්කේ. හරිද? ඒ කියන්නේ ඊයේ පෙරේද අරගල නෙමෙයි ඈ 80 ගණන් වල අරගල දැක්කේ. යාළුවෝ ටයර් වල පිච්චෙනවා දැක්කේ. මගේ අතිජාත මිත්‍රයෝ ගංගා වල යනවා දැක්කේ. එහෙම දැකපු පරම්පරාවක කෙනෙක් මම. ඊළඟට මම දකිනවා අවුරුදු 30ක යුද්ධයක්. ඒ යුද්ධෙත් මං කොහෙවත් හැංගිලා ඉඳලා බලාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. හරිද? මං බංකර් ඇතුලේ හිර වෙලා කැමරමන් මාව බදාගෙන අඬපු දවස් තියෙනවා. අපි දෙන්නට යන්න හම්බෙන්නේ නැහැ කියලා වැලියෝ ඒ කැම්ප් එකට ගහපු දවසේ. හරිද? මගේ නෝනට නිවුන් දරුවෝ ඉපදෙනකොට මම දන්නවා දැන් දිනේ හරි කියලා. මම යුද්ධයට ගිහේ මේ යුද්ධේ වාර්තා කරන්න ගිහිල්ලා කැම්ප් එකක් ඇතුලේ ඉරෙලා මට මතක ඇති කාලෙක ඇස්වලට කඳුළු එනවා. පස්සේ මම ජෙනරල් අශෝක ජයවර්ධනට කතා කරලා කියනවා මම ආව විශ්වාස කරලා ආවේ මට දවස් දෙකකට මාව ගෙදර යවන්න කියලා. ඊට පස්සේ කොළඹ එන හෙලිකොප්ටර් එක මාව කොළඹ එවනවා. කොළඹ ඇවිල්ලා බැහැලා මුණකට හොද ගන්න හම්බුන්නේ නෝනව අරන් යන්න එනවා ස්පිරිතාලේට. හරිද? ඉතින් ඒක නිසා අපි හරියට දුක් විඳපු පරම්පරාව. මේ මිනිස්සු තාම මේ දුකමයි විඳින්නේ. හොඳට මතක තියාගන්න. ඔය කවුරු හරි කෙනෙක් මේකට විරුද්ධව කතා කරනවා නම් හොයලා බලන්න හොඳට සැප විඳපු එක්ක හොරකම් කරපු එකේ. හරිද? එහෙම නැත්තම් මේ දැන් මේකේ ඇත්තම කිව්වොත් එළියට බහලා බැලුවොත් මට සමහරක් ලාර තරම් කඩල් වලට යන්න ලැජ්ජයි. මං අන්තිම අසරණලා ඉන්නේ දැන්. මොකද කඩේට ගිහිල්ලා දැන් තේකක් ඉල්ලන්නේ. මේ අතින් ඉල්ලන්නේයි දෙන්න කියලා කියපු ගමන් හිමින්සීරේ මූණ බල්ල අහනවා. ටෙලියද නෑ කියන්නත් බෑ ඔය ටෙලිය කියලානේ. ඊට පස්සේ තේකට සල්ලි ගන්න. ඒක ඊට වඩා අපරාධයක්නේ. හරිද? මේ මනුස්සයර තේකට සල්ලි නොදෙන්න ලැජ්ජයිනේ. ඒ තරම් මේ සාමාන්‍ය මිනිස්සු ගේ මට්ටම මේකට හරියට ආදරය කරනවා. හරිද? ඉතින් ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ නිදහස ලැබලා අවුරුදු 75ක් වෙලත් තාම මේ රටේ ඉන්නේ දුක් විඳින අර මේ අනාරක්ෂිත පරම්පරාවක්. ඒකයි මේ ප්‍රශ්නේ. ජීවිත අනාරක්ෂිතයි. මේ රට දාලයන්නේ තරුණ පරම්පරාවේ දොස්තරලා. ඇයි විශ්වවිද්‍යාල ආචාර්යෝ දැන් අනාරක්ෂිත අනාරක්ෂිතයි කියන එකෙන් මම අදහස් කරන්නේ ඔළුවට වෙඩි තියෙන කෙනෙක් මෙහෙම අනාරක්ෂිත භාවයකුත් තියෙනවා. ඒක ඉතින් කොයි වෙලේ වෙයිද දන්නේ නැහැ. ඒකට ඕන ලාකු සූදානමක් තියෙන්න ඕනේ. ඒකදී අනන්න බෑ. ඒක වෙන කතාව වෙන කර දෙනවා. මොකද එහෙම එකපාරක් ඉතින් මම මහපාරේ ලේවිලක හිටියා. හරිද? අද වෙනකන් අල්ලපු කෙනෙක් නැහැ. මම හැමදාම එකක් කියනවා තරංග. හෙටත් ඒක කියනවා. මරණ මොහොතේ සිහිය තිබ්බොත් අපි දන්නේ නැහනේ අපේ ජීවිතවල අවසන් මොහොත කොහොමද කියලා. මං කියන්නේ මේ රට හදන්න නම් නීතිය මත පාලනය තියෙන රටක් බවට මේක පත් කරන්න ඕනේ.
අරයගේ වචනවලට ඉඩම් බෙදන්න, මෙයාගේ වචනවලට ගොඩනැගිලි කඩන්න, අනිත් එක්කෙනාගේ වචනවලට ගස් කපන්න. හරිද? අනිත් එක්කෙනාගේ එයා කිව්වහම දැන් හොඳ මෝඩ විහිළුවක් කියන්නම්කෝ. මේ හෝගාල බෝම්බ පුපුරපු කාලේ හරිද රෝගින්ව ගෙනිනවා හදිසි අන්තරු අංශයට. අපේ ප්‍රවෘත්තිවල ඒ කාලේ අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා සෞඛ්‍ය ඇමතිගේ උපදෙස් පරිදි වහම ප්‍රතිකාර කරන්න ආරම්භ කළා කියලා. ඒ කියන්නේ දොස්තරලා එතකන් නිකන් ඉඳලා නර්ස්ලත් එක්ක. එහෙම වෙන්නේ නැහැ නේ. අරක නොකිව්වහම අර මාධ්‍ය ආයතනයේට ඔන්න සෞඛ්‍ය ඇමති කියන්න ඕනේ. ඒ ක්‍රමේ වෙනස් වෙලා නීතිය මත පාලනයක් සිස්ටම් එක දුවන සිස්ටම් චේන්ජ් නේ රටේ මිනිස්සු ඉල්ලුවේ. සිස්ටම් චේන්ජ් එකේදී කාගේවත් පෞද්ගලික ඕඩර්ස් වලට රටක් දුවන්න බෑ. එහෙම රට තියෙන්න ඕනේ තරංග ගරු අධිකරණය ඇතුලේ. ජනාධිපති නෙමෙයි, ජනාධිපතිගේ තාත්තා නෙමෙයි, බාප්පා නෙමෙයි, මහප්පව හරි කමක් නැහැ. අධිකරණයට ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඒ ගරු විනිශ්චයකාරවරුන්ට අධිකරණයේ නඩුකාරවරුන්ට ඒ නිදහස ලැබේ. ඒ අයිතිය ගෙනියන්න බෑනේ මේ රටේ. ගෙනියන්න බෑ. හරිද? ජනාධිපතිගේ අපි හිතමු මම මේ ඉන්න ජනාධිපති ගැන කියනවා නෙමෙයි ඈ. ඒක පටලෝ ගන්න එපා. දැන් ඔක පටලෝ ගන්නවා සමහරක් කියලාට මේ ඒගොල්ලෝ පටලෝ ගන්න පුද්ගලයාත් එක්ක නෑ. කවුරු ආවත් ඔක එන්නේම් ලස්සන්ට කියලා තියෙනවා. ඒ ව්‍යවස්ථාව ගේනකොට කිව්වා මේ කවුරු ආවත් මේක මහා බහැනක ව්‍යවස්ථාවක්. ඒ නිසා මෙන්න මේවා වෙනස් කරලා නීතිය මත දුවන රටක් හදන තාක්කල් මම බය නැතුව කියන්නම් අපි හම්බෙන එකක් නෑ ආපහු ඒ වගේ වයසකදී ඒ වගේ කාලෙකදී. 48 නෙමෙයි 3048 දිවත් මේක එතනට ගේන්න බෑ. ගේන්න නම් ඔය පොදු ජන විඥානය එක තැනකට ගෙනල්ලා නීතිය මත පාලනය වෙන රටක් හදන්න ඕනේ. ටෙලිවිකේ පුරාම උත්සාහ කරන්නේ එතනට විතරමයි. මට වෙන පක්ෂයක් නෑ. කිසිම දවසක වේදිකාවකට නගින්නවත් කාගෙන්වත් ඡන්දෙ ඉල්ලන්නවත් බුදු අම්මෝ බලාපොරොත්තුවක් නෑ. අන්තිම මොහොතෙත් මම ආසයි මාධ්‍ය වේදිකාවක් හැටියට මේ කමලා කියලා දැනගන්න. එච්චරයි. 301 වෙනි ටෙලිවිකේ ලීවා වගේ. අපි ස්තුතිවන්ත වෙනවා ඔබට. අපේ විතරක් නෙමෙයි සමස්ත රටේම ආදරණීය මිනිසුන්ගේ ආශිර්වාදය ඔබ ඇතුළු ටෙලිවිකේ කණ්ඩායමට ලැබෙනවා. ඒ අපි හරහා බොහොම ආදරයෙන් කුලගම බොහොම ස්තුතියක් දවසේ අපිත් එක්ක දෙපළටත් නේද හොඳ ප්‍රශ්න අහලා මට සහය දුන්නට හම්බෙමු අපි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතිවන්ත වෙනවා මෙතුමන්ට. ඒ වගේම අපි පුංචි විරාමයක් ලබාගෙන ඊළඟ විශේෂාංගිනුත් ඔබ මුණ ගැහෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.